2021 අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නට නියම වෙලා තිබුණේ 2022 ජනවාරි මාසයේ. අපි දැන් තීරණය කළා තිබෙනවා රටේ පවතින COVID-19 තත්ත්වය නිසා ඒ විභාගය ටිකක් කල් දාන්න. ඒතර ඒ තීරණය අනුව අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ එන අවුරුද්දේ ජනවාරි මාසයේ නොව 2022 පෙබරවාරි 21 වන සඳුදා සිට මාර්තු 3 වන බ්‍රහස්පතින්දා දක්වා අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ එන අවුරුද්දේ 2022 පෙබරවාරි 21 වනදා සිට මාර්තු 3 වනදා දක්වා පෙබරවාරි 21 සඳුදා සිට මාර්තු 3 වන බ්‍රහස්පතින්දා දක්වා මා ඉතාමත් සතුටින් ප්‍රකාශ කරන්නේ පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වලට ලබා දෙන එන්නත් වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව දිවයිනේ සෑම ප්‍රදේශයකම කිරීගෙන යනවා. ඒ ප්‍රගතිය ගැන අපිට සම්පූර්ණයෙන් සෑහීමට පත්වන්න පුළුවන් තත්ත්වයක් තමයි අද තියෙන්නේ. අද උදෑසන වෙන විට එන්නත් ක්‍රමය මේ විදිහටයි. ඒ කියන්නේ පාසල්වල ගුරුවරුන්ට පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට ඉන්නත් කරන වැඩපිළිවෙලේ ප්‍රගතිය අද උදෑසන වෙන විට මෙසේයි. බස්නාහිර පළාතේ 98% ඉන්නත් කරන අවසාන. දකුණු පළාතේ 83% අවසාන. වායව පළාතේ 82% උතුරු මැද පළාතේ 82% ඌව පළාතේ 80% මධ්‍යම පළාතේ 79% උතුරු පළාතේ 62% සබරගමු පළාතේ 52% නැගෙනහිර පළාතේ 48% එතකොට සමස්ත ප්‍රතිශතය දීපව්‍යාප්ත මට්ටමින් 77% එන්නත් කරන වැඩපිළිවෙල අද වන විට සම්පූර්ණ වෙලා තියෙනවා. එතකොට අපේ පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වල සමාජිකයන්ට අද උදෑසන වෙන විට 222,940 එන්නත් ලබා දීලා. දැන් මේවා පහසුවෙන් කරන වැඩ නෙවෙයි, ඉබේම කරන වැඩ නෙවෙයි. අපි හුඟක් මාන්සියලා අපේ ගුරු භවතුන්ට පාසල් ගෙන යාමට ඒ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට උපකාර වන සියලු දෙනාගේම ප්‍රයෝජනය සඳහා තමයි මේ වැඩපිළිවෙල සකස් කළා තිබෙන්නේ. ඒකට විශාල සහයෝගයක් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් ලැබුණා. මේකට ප්‍රමුඛත්වය දුන්නා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හමුදාව මේ සම්බන්ධයෙන් අපිට දැක්වපු අතිවිශාල සහයෝගය නිසා තමයි මේ විදිය ප්‍රගතියක් මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ලබා ගැනීමට පුළුවන් වුණේ.